දශක පහකට වැඩි විශ්වාසය සහ වගකීම සමග ශ්‍රී ලංකාවට කාගෝ එවන්න හොඳම තැන ට්‍රයිකෝ. 2015 අපේ පොරොන්දු 2015 අපේ පොරොන්දු ඉස්සමකන් 2015 දූෂණ කරේ අපේ වැඩ පිළිවෙල පරාජය පත්‍ර කරන රයිල් ක්‍රොස් කියන්නේ නෑ ගෝඩා බේරා පොඩ දෙන්න අවසානයේ අපේ දේශපාලන ව්‍යාපාරය අවසානයේ අපේ දේශපාලන ව්‍යාපාරය පසුපසට හැරෙව්වේ රයිල් ක්‍රොස් නෑ නිසා රයිල් ක්‍රොස් මාත් සදාචාරයක් නෑ නැවත මේ මේ ජනාධිපති අපේ අවසානයේ කිව්වේ ජනාධිපති අපේක්ෂක අවසානයේ මහින්ද රාජපක්ෂලා වෙනින්ගට වෙනිහිටියා නඩුවක් දාන්න කියලා නඩුවක් දාන්න කිව්වා නඩුවක් දාන්න කිව්වා ඒ නඩුවක් දාන්න කියලා සුජීව සෙන්සින් ඔබතුමයි කියේ නඩු දාන්නේ අපි පරද්දලා පෙන්නනවා කියලා. හරිද? සුජීව සෙන්සින් අය ඔබතුමයි පහදලිව කිව්වා. පිසුනේ ඇත්ත කතා. ඕන තරම් මාධ්‍යවල කියයක. සුජීව සෙන්සින් අය ඔබයි සුජීව සෙන්සින් කතානේ මම ගැන කතා කරනවා. හරි. ඔයාගේ ඔයාගෙන කතා කරනවා. අර මොනවාද? ඩුවල් සිටිසන්ෂිප් එක ගැන. ඩුවල් සිටිසන්ෂිප් එක ගැන නඩුවක් දාන්න යෝජනා කරාම ඕගොල්ලෝ නඩු දෙන්නේ නැහැ ඒ වෙලේ. ඒ වෙලේ වෙලේ මොකද කිව්වේ? නෑ නෑ අපි පරාජය කරන අයින්ද අපි නඩු දාන්න ඕනේ නැහැ කියලා. ඇත්ත කතා. එදා එදා ඒක අනිත් ගැන කියලා දික් කරාට ඔබතුමලා කරේ නැහැ. දැන් ඔබතුමා දානවාද? ඔබතුමාගේ ඔබ දන්නවා ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව අර ජනතාවගේ මුදල් වියදම් කළා සොහොන හදපු නඩුව ඒ නඩුව අපි මූලික වෙලා හරි හදපු දූෂණ විරෝධී මහාධිකරණයේ පැවරුවා ඒ නඩුව විභාගය කරමින් තිබී අතරදී ජනාධිපතිතුමා ඉලාස් කරගත්තා අපි කියලා කිව්වේ ඒක අපි මම නෙමෙයි අපි හරි එතකොට හරි හිටියා ඒකනේ ප්‍රශ්න දැන් තියෙන්නේ හරි එතකොට එදා දූෂණය වගේ මහාධිකරණ ඉස්සරහා දාපු ගෝඨාභය රාජපක්ෂේ නඩුව ඉලාස් කරගත්ත මුත්‍ය නිසා දැන් නැවත දානවා නෑ දැන් නැවත දානවා අපි කරලම නෑ නෑ ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව කරපු දේ ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව ඉලාස් කරගත්ත නඩුව දැන් දානවද ඔබතුමාම කියනවා කරා කියලා ඉතින් අපි කරා දේවා ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව තිබිච්ච මුක්තිය නිසා ඉලාස් කරගත්ත නඩුව දැන් නැවත පවරනවද මොකද රජයේ මුදල් මිලියන 90කට වැඩි ප්‍රමාණයක් සොහොනක් හදන්න වැය කරා කියලා හරි ගෝඨාභය රාජපක්ෂ විරුද්ධව දූෂණ විරෝධී මහාධිකරණ නඩුවක් පැවරුවා. ඉතින් අපි දැන් මේ නඩුව අතරමැද තියද්දී මුක්තිය නිතා ඉලාස් කරගත්තා පියා ආණ්ඩුව. දැන් එතකොට දැන් දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව රයිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව ඒ ඉලාස් කරගත්ත නඩුව නැවත දානවද? නඩු දැන් නැවත දානවද? ගොඩක් ඉතින් දානන්න නැති කියලා කියන්නේ. නැවත දානවා. 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 දානවා දාලා පෙන්නන්න දෙමෙ නැත්තේ දාලා පෙන්නන්න එන්න පොඩකින් පොඩයි දාලා පෙන්නන්න පොඩයි අන්දාසු නෑ ඒ බුර්ගේ පොඩයි නේ ඒ සියලුම දේවල් දැන් රෝහිත අබේගුණ නඩුව දැම්මද මොකද්ද ජෝන්සන්ලගේ අස්කරකට නඩුව දැම්මද ඒ සියලුම දේවල් අධික ගොඩක් උත්තරේ දෙන්නේ අධිකරණේ නෙමෙයි නීතිපති වාරස අධිකරණේ නෙමෙයි තියෙනවා නීතිපති අධිකරණේ නෙමෙයි නෑ අධිකරණයට වකිල රාජපක්ෂල ආරක්ෂා කරනවා නෑ මහින්ද ආරක්ෂා කරනවා ජෝන්සන් ආරක්ෂා කරනවා රෝහිත අබේගුණ ආරක්ෂා කරනවා දූෂිතයන් ආරක්ෂා කරනවා අන්න ඒක නිසා මේ එක්සත් ජාතික පක්ෂයෙන් අපි ඉවත් වෙලා ආවේ ජනතාවත් එක්ක නෑ කිසි කෙනෙක් ආරක්ෂා කරන්නේ නෑ මේක නිසා කිසි කෙනෙක් ආරක්ෂා කරන්නේ නෑ අදත් දූෂිතයන් සමග වැඩ කරන්නේ කිසි කෙනෙක් ආරක්ෂා කරන්නේ නෑ වැඩ කරන්නේ කිසි කෙනෙක් ඔබ දැක්ක සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සමග ඔක්කොම සියලු දෙනා ආශු රනිල් වික්‍රමසිංහ මහත්තයාම කිසි කෙනෙක් ආරක්ෂා කරන්නේ නෑ මතකද 2019 52 කුමන්ත්‍රණයේ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ධූරයෙන් පහ කරපු වෙලාවේ ඒ කුමන්ත්‍රණ විරුද්ධව මහ පොළවේ උසාවිය සටන් කරන්න නායකත්වය දුන්නේ අපි ආශිර්වාදයෙන් ජනාධිපති වෙනව ඇරෙන්න මේ රටේ නැවත ජනාධිපති වෙන්න වික්‍රමසිංහ මහත්තයර වරමක් නැහැ අදත් දූෂිතොත් එක්ක ඉන්නේ අදත් මෙන්ඩි සමග ආරක්ෂා කරන්නේ අදත් මෙන්ඩි සමග ආරක්ෂා කරන්නේ අදත් ගොඩ ආරක්ෂා කරන්නේ ඉස්සල ඒ මාතේ මොකද කිව්වේ? මම නැගිටලා යන්නේ.